අයිබෝවන් කොමදාලට හැමෝම් පරිසුමෙන් ඉන්නා නේත. ඔන්න අද මං ආලට විනාඩි 10කින් වගේ පොඩි කාලෙකින් හදාගන්න පුළුවන් තෝස රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. හාල් පිටි එහෙමත් නැත්නම් ඉන්දියාප පිටි ටිකක් තියෙනවා නම් පෝෂණීය විදිහට මේ ටික හදාගන්න පුළුවන්. උඳු එතකොට පාම් පිටි ඕනි වෙන්නේ නැහැ. කිසිම පිපුම් කාරකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මිශ්‍රණය හදලා පැය ගණන් බලන් ඉන්න ඕනෙත් නැහැ. හිතන ගමන් ටක් ගාලා උදේට රෑට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටික මාරම රසයි නිකන් වුණත් කන්න පුළුවන් අපිට. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනාත් පල්ලෙන් comment එකක් දාගෙන අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සල්ලාම එකතු කර ගන්න ඕනේ හාල් පිටි. එහෙමත් නැත්නම් ඉඳිආප්ප පිටි. මම මෙතනදී කෝපයක් තමයි එකතු කරගන්නේ මෙෂරින් කප් එකෙන්. ඉතින් මට මේ ප්‍රමාණයෙන් තෝස 11ක් වගේ හදා ගන්න පුළුවන් වුණා. ඉතින් අපිට මෙතනදී කඩේ පැකට් කරපු පිටි ගන්න පුළුවන්. මම මේ ඉඳිආප්ප පිටි තමයි ගත්තේ. දැන් අපි මේකට එකතු කර ගන්න ඕනේ වතුර. මම මෙතනදී වතුර කෝප්ප දෙකක් වගේ එකතු කරගත්තා පිටිගත්තු කෝප්පෙම. ඉතින් ඔයාලා පිටිගත්තු කෝප්පෙම වතුර ගන්න. ඔක්කොම එකවර එකතු කර ගන්නත් එපා. මේ වගේ ටික ටික එකතු කරලා හොඳට කලවම් කර ගන්න. ඒ වගේම තමයි ඔයාලා ගන්න පිටි වර්ගය අනුව වතුර ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ බැටර් එක ටිකක් දියාරු ගතියට තමයි තියෙන්න ඕනේ. ඒ නිසා මේ වගේ වතුර ටික ටික එකතු කරලා හොඳට කලවම් කරලා පදම හදාගමු. ඉතින් මං වතුර කෝප්ප දෙකම මාරම එකතු කරලා මේ වගේ බැටර් එක හදාගත්තා. මේ විදිහට හැන්දකින්ම හොඳට කලවම් කරගන්න විස්ක එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඉතින් ඔයාලා දැන් හොඳට බලන්න මේ බැටර් එකේ තියෙන ඕනි පදම ටිකක් දියාරු ගතියට තමයි තියෙන්න ඕනි. හැබැයි ගොඩාක්ම දියාරු කරගන්නත් එපා. ඔයාලට පේනවා ඇති මේකේ තියෙන පදම. දැන් මම මේකට එකතු කරගන්නවා මේ වගේ හීනෙට කපාගත්ත ලුණු ගෙඩි භාගයක්, අමිරිස් කරල් දෙකක් විතර, ඒ වගේම කරපිංචකුළු ස්වල්පයක් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලට මෙතනදී කැමති එළවලු වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හීනෙට ග්‍රේට් කරගත්ත කැරට් අලයක්, ඒ වගේම ලීක්ස් ටිකක් වුණත් එකතු කරලා පෝෂණීය විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කැමති නම් බිත්තරයක් වුණත් හොඳට බීට් කරලා මේ බැටර් එකට එකතු කරගන්න පුළුවන්. රසානුව ලුණු සුවල්පකුත් එකතු කරගන්න. ඒ වගේම මම මේකට කැලිමිරිස් කුඩු පොඩ්ඩකුත් මේ වගේ එකතු කරගන්නවා. ඉතින් ඔන්න මේ විදිහට මම තෝසේ බැටර් එක හදාගත්තා. මේ විදිහට තමයි අවසානයේදී බැටර් එක තියෙන්න ඕනි. දැන් අපි මේක වහලා පොඩ්ඩක් වෙලා තියාගමු විනාඩි 5ක් 10ක් වගේ. ඒ අතරෙදි මම මේක කන්න රසම රස පොල්චට්නියක් හදාගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් මේ තෝසේක නිකන් වුණත් කන්න පුළුවන් මොකද ලුණු කැලිමිරිස් වගේ එකතු කරලා තියෙන නිසා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් මේ වගේ ලේසියෙන් රසට පොල්චට්නියක් හදාගන්න. මුලින්ම අපි මේ වගේ බ්ලෙන්ඩර් ජායකක් අරගෙන මේකට මම මුලින්ම එකතු කරගන්නවා කොච්චි, ඒ වගේම නයිමිරිස්. ඉතින් මම මේ දෙකම එකතු කරගන්නවා මාරම රසය එතකොට. ඒ වගේම මේ වගේ රතු ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. රතු ලුණු නැත්තම් බී ලුණු එකතු කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ වගේ සුදු පික් එකක් වගේ එකතු කර ගන්නවා. දැන් අපි මේ වගේ ගාගත්ත පොල් ටිකකුත් එකතු කරගමු. රසානු ලුණු සුවල්පකුත් එකතු කරගන්න. ඉතින් මේ පොල් චට්නිය පොඩ්ඩක් තෙත ගතියටනේ තියෙන්නේ. ඒ නිසා මේ වගේ වතුර පොඩ්ඩකුත් එකතු කරගමු. දැන් අපිට පුළුවන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ ලුණු ඒ වගේම කොච්චියම හොඳටම බ්ලෙන්ඩ් වෙන්න ඕනි. ඉතින් ඒ ටික බ්ලෙන්ඩ් වෙන අතරේදී මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට මුලින්ම එකතු කරගන්නවා පොල් තෙල් ටික. තෙල් ටික පොඩ්ඩක් රත් වෙද්දී මේ වගේ කපාගත්ත ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු ටික මේ වගේ පොඩ්ඩක් වැදුනට පස්සේ අපි මේ වගේ කරපිංචකොළ ටිකක් එකතු කරගමු. ඉතින් මේ කරපිංචකොළ ටික ගොඩක් වැදින්න අවශ්‍ය නැහැ. ඒ නිසා ලුණු ටික පොඩ්ඩක් වැදුනට පස්සේ එකතු කරගන්න. එකතු කරලා හොඳට කලවම් කරගන්න මේ වගේ. මේ ටිකත් පොඩ්ඩක් වැදුනට පස්සේ දැන් අපිට පුළුවන් අපි බ්ලෙන්ඩ් කරගත්ත පොල් චට්නිය එකතු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති පොල් චට්නිය හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. කෑලි ඉතුරු නොවෙන්න. දැන් මේ විදිහට පොල් චට්නියත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. තප්පර කීපයක් හොඳට කලවම් කරගත්තට පස්සේ ලිප ඕෆ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොල් චට්නිය හදලා බලන්න ගොඩාක් රසයි වගේම හරිම ලේසියි හදාගන්න. දැන් අපි එහෙනම් තෝස ටික හදාගමු. මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගන්න. ලිප ටිකක් වැඩි කළා තමා තියෙන්නේ. ඉතින් මේ තෝස එක හදාගන්න පෑන් එක හොඳට රත් වෙලා තියෙන්න ඕනි. ඒ නිසා ලිප වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මුලින්ම අපි පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගාගමු මේ වගේ. තෙල් ගාගන්නේ දිත් ඔයාලට පේනවා ඇති පෑන් එක හොඳට රත් වෙලා තියෙන්නේ.
දැන් අපිට පුළුවන් මේ තෝසි බැටර් එක මේ වගේ පෑන් එකට දාගන්න. ඔයාලට පේනව ඇති බැටර් එක පෑන් එකට දාද්දි තෝසේ එකේ හොඳට හිල් හිල් වගේ එනවා. ඒ පෑන් එක හොඳට රත් වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි මේ තෝසේ එක අපි සාමාන්‍යයෙන් හදන තෝසේ වගේ පෑන් එක කරකලාවත් එහෙම නැත්නම් හැන්දෙන්වත් හදාගන්නේ නැහැ. මේ වගේ මිශ්‍රණයේ පෑන් එකට ටික ටික දාලා නිකම්ම තමයි හදාගන්න තියෙන්නේ. එකම තැනට ගොඩක් දාලා ඝනකමට හදාගන්නත් එපා. ඉතින් මේ තෝසේ එකේ උඩ තියෙන තෙතගති පොඩ්ඩක් අයින් වුණාට පස්සේ මේ වගේ තෙල් පොඩ්ඩක් ගාගමු අපි. මම මේ තෝසේ එකේ දෙපැත්තම දාගන්නේ නැහැ. එක පැත්තක් විතරයි පුච්චගන්නේ. ඉතින් ඔයාලට කැමති නම් දෙපැත්තම දාලා පුච්චගන්නත් පුළුවන්. ඉතින් මේ තෝසේ එක හොඳට තුනී නිසා එක පැත්තක් පුච්චගත්තත් හොඳටම ඇති. මම මේ විදිහට තෝසේ එකේ යටපැත්ත හොඳට පිච්චුනාට පස්සේ පෑන් එකේ තියෙද්දිම තෝසේ එක මේ වගේ දෙකට නමලා පෑන් එකෙන් අයින් කරගන්නවා. හරිම ලේසි මේ විදිහට හදාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම ටික හදාගන්න තියෙන්නේ. තෝසේ බැටර් එක පෑන් එකට දාගන්න කලින් පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගාගන්න. පෑන් එක හොඳට රත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම තමයි බැටර් එක එකම තැනකට දාලා ගොඩක් ඝනකමට හදාගන්නත් එපා. තෝසේ එක දෙපැත්තම දාන්න අවශ්‍යත් නැහැ. එක පැත්තක් හොඳට පිච්චුනාට පස්සේ අයින් කරගන්න පුළුවන් අපිට. අනේ විදිහට තමයි මම ඉඳිආප්ප පිටි ටිකක් පාවිච්චි කරලා ඒ රසම රස තෝසේ ටික හදාගත්තේ. ඇත්තටම මේක ගොඩක් ලේසි රෙසිපි එකක්. ඕනම කෙනෙක්ට වරදින් නැතුව හදාගන්න පුළුවන්. මිශ්‍රණය හදලා පෑ ගන්න පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. හිතුණු ගමන් උදේට රැයට මේ වගේ ටිකක් හදාගන්න පුළුවන්. ඊට එතකොට බේකින් සෝඩා වගේ පිපුම් කාරක නැති නිසා ගොඩක් අයට මේ රෙසිපි එක වැදගත්තේ. මේ ටික මාළම රසට තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. එහෙනම් ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. වරු ප්‍රයෝජනයක් තියෙයි කියලා. එහෙනම් මේ රසවත් වීඩියෝ එකකින් ආයේ හැම වෙලකම් අදට සමගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.